අයිබෝවන් ආදරණීය දූපතේ අපි අලුත් කලුත් වැඩක් පටන් ගන්නවා කියලා කිව්ව මීට දවස් කීපයකට කලින් ඒක නිසා අපි තීරණය කරා එක්කටම කලින් දැන් ඉන්ජිනේරු තාක්ෂණයේ ප්‍රශ්න පත්‍රෙම එනකොට නිමා වෙලා තියෙනවා ඒක නිසා ඊළඟට ඔයාලට මුණ දෙන්න තියෙන්නේ මේ ප්‍රායෝගික පරීක්ෂණය ටිකට ඒක නිසා මේ ප්‍රායෝගික පරීක්ෂණවල ලකුණු 30 තාමත් වැදගත් ඒකට හේතුව මේ වෙනකොට දැන් මේ දින දෙකේ ඇතුළත ඉංජිනේරු තාක්ෂණයේ පිළිතුරුපත් ගේම් කටයුතු ආරම්භ වුණා. ඒ ආරම්භයමත් එක්කම අපි අර මෙවර නව නිර්දේශ හා පැරණි නිර්දේශ කියන දෙකෙන් ප්‍රශ්න පත්‍ර පැවතුණා. ඒක නිසා අපි අර වෙන්දට බලාපොරොත්තු වෙනට වඩා ටිකක් වෙනස් ආකාරයේ විදිහකට තමයි මෙවර ගේම් කටයුතු සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු දීම බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා පිළිතුරු නිවැරදිම දක්වා තිබෙන නැත්නම් අපි කියන එක තක්කෙටම උත්තර ලියලා තියෙන අයට විතරයි මේ වර වැඩි ලකුණු ලබා ගැනීමේ අවස්ථාව තියෙන්නේ. ඒක නිසා ප්‍රශ්න පත්‍රය පිළිබඳ අවබෝධයකින් තොරව පිළිතුරුපත් නැත්නම් පිළිතුරු සැපයව දරුවන් ඉන්නවා නම් එයාලට නැවත වරක් විභාගයට හොඳ ප්‍රතිඵලයක් ගන්න නැවත වරක් විභාගයට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒක නිසා මේ මොකද හේතුව බොහෝ දරුවන්ට තියෙන ගැටලුවක් තමයි මේ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියා ගැනීමට ඇතිනු හැකියාව. ඒ නිසා මේ ප්‍රශ්න පත්‍රය නියුදු පිළිතුරු ලියන්නේ කොහොමද කියලා අපි ඔයාලට එක එපිසෝඩ් එකකින් අරන් එනවා. ඒ වගේම මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා පිළිතුරු පත්‍ර දෙකම, ඒ කියන්නේ පිළිතුරු පත් දෙකම, තම ගුරුවරුන්ට ලැබෙන ඇගේම් කටයුතු ලැබෙන පිළිතුරු පත් දෙක නිසා අපි එක් එක් ප්‍රශ්න වෙන වෙනම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කීපෙදී. වෙන වෙන වීඩියෝකින් අපි ඒක කරන්න බලාපොරොත්තු වෙනවා ඔයාලට. මේ කියන්නේ ප්‍රායෝගික පරීක්ෂණත් ඒක නිසා නිවැරදිව ලකුණු ලබා ගන්න නම් නිවැරදි ප්‍රායෝගික පරීක්ෂණ වල යෙදෙන්න නම් අපි ඔයාලට ප්‍රායෝගික පරීක්ෂණ කඳවුරක් ආරම්භ කරන සැප්තැම්බර් මාසයේ පළවෙනි සතියෙන් පස්සේ අපි නුගේගොඩ රොටරි ආයතනය සහ ගම්පහ මොන්ටාන කියන ආයතනවල විශේෂත්වය තමයි මේ පරීක්ෂණ වලට සහභාගී වීමේ ඔයාලට තියෙන වැදගත්කම තමයි. මොකද නිවැරදිව කොහොමද අපි ලකුණක් ලබා ගන්නේ කියන එක අපි වගේ ශේෂ්ත්‍රයේ ඉන්න පළපුරුදු ගුරුවරයෙක්ගෙන් තමයි වාට මේ ඇගේම් කටයුතු සිද්ධ කරගන්න ඕනේ. මොකද ඒදා උදේට ගිහිල්ලා වාලා එතෙන්දි අසරණ වෙනවට වඩා කොහොමද ලකුණු ලැබෙන්නේ, එක් එක් ප්‍රායෝගික පරීක්ෂණ කොහොමද ලකුණු ලබා ගන්නේ, ඒ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙන් වූ සුවිශේෂිතා ලකුණු ලබා ගැනීම හැකියාවන් මොනවද කියලා ඔයා මම උදාහරණයක් ඉදිරි කියන්නම්. අපි දන්නා විවිධ තැන්වල ප්‍රායෝගික පරීක්ෂණ කඳවුරු තියෙනවා. පාරණ ශිසුවෙක් හෝ කලින් අවුරුද්දක විභාගෙ ලියපු අයිය කෙනෙක් අක්ක කෙනෙක් ඇවිල්ලා ඔයාලට ප්‍රායෝගික පරීක්ෂණ සිදු කරාට වැඩක් නැහැ. මොකද එයාලා දන්නේ නැහැ නිවැරදිව ලකුණු ලබා දෙන්නේ කොහොමද කියලා. ඒ වගේම සමහර ගුරුවරු දන්නේ නැහැ කොහොමද නිවැරදිව ලකුණු ලැබෙන්නේ කියලා. ඒ නිසා මම ඔයාලට මතක් කරනවා ප්‍රායෝගික පරීක්ෂණ කඳවුර සැප්තැම්බර් 2 සතියේ ගම්පහ මොන්ටාන ආයතනයේ සහ නුගේගොඩ රොටරි ආයතනයේ අපි පවත්වන බලාපොරොත්තු වෙනවා. සහ තිරේ දිස් වෙන දුරකථන අංකයට දුරකථන නැවතුමක් දීලා ඔයාලට ඒ ගැන දැනුවත් වෙන්න පුළුවන් සහ අපේ ප්‍රායෝගික පරීක්ෂණ කඳවුරට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම මම නැවතත් මතක් කරනවා ඔයාලා ලියපු පේපර් එකේ නැත්තම් දැන්ට ලියන්න ඉන්න දරුවන්ට කොහොමද නිවැරදිව පිළිතුරු ලියන්නේ කියන එක අපි මේ වාරයේ තිබෙන ප්‍රශ්න පත්‍ර දෙකම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් එනවා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවගේ ප්‍රශ්නිකුත් අරගෙන. එතකන් හම්බෙමු ඔයාලට. සුබ දවසක්. අයබෝවන්.